दिवी मग सारू करना देन गत युतु ते बोमा नैन पहन खुबू दुबना सार प्रभागीर सार प्रभागीर सार प्रभागीर අයිබෝවන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැම දිනටම රටක් ගැන කතා කරනකොට රටක තාරුණ්‍ය ශක්තිය කියන්නේ අනාගතයක් ඇති කරන එක රටක අනාගතයක් වෙනුවෙන් රටේ තරුණ පරම්පරාවේ ශක්තිය සහ දායකත්වය සක්‍රීය දායකත්වය කියන කාරණාව හරි ප්‍රධාන වෙනවා ඒ රටේ අනාගතය පිළිබඳව පැහැදිලිව වඩා සාර්ථකව කතා කරන්න නම් තරුණ ශක්තියනේ ඔන්න ඔය තරුණ ශක්තියත් ඈඳාගෙන ක්‍රීඩාව ගැන කතා කරනකොට අපේ රටේ ක්‍රීඩාව කියලා කියන්නේ අපේ රටේ අභිමානීය ලෝකයට කැඳාගෙන ගියපු රටක නාමය ක්‍රීඩාව ඉදිරියේ රන් අකුරින් ඉතිහාසගත වුණු එහෙම අභිමානයක් ඇඳු ශේෂ්ත්‍රයක්. ඔය ක්‍රීඩාවයි රටක තාරුණ්‍ය ශක්තියයි මේ දෙකම එකට ඇඳාගෙන ක්‍රීඩාව තාරුණ්‍ය සහ හෙට දවස ගැන අද අපි කතා කරන්න සූදානම්. ඒ වෙනුවෙන් අද අපි ආරාධනා කරා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක තරුණ දේශපාලන නායකෙක් මදුෂාන් හරීන්ද්‍ර මහතාට. අයබෝවන් මදුෂාන්. අයබෝවන් නිනුෂා. දැන් මෙහෙම කිව්වට වඩා මේ දවස්වල ජිනීවා මානව හිමිකම් ගැන බොහෝ තැන්වල කතා බහ කරනවා. අද මේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. දැන් ඔය කාරණා තුල 39 වෙනි ජිනීවා සැසිවාරයේ මතකයට ඔබේ ආවුතින් ඒ සැසිවාරයේදී රට පිළිබඳව නිවැරදි ආකල්ප මතු කරන්න රට පිළිබඳ වැරදි ආකල්ප දුරු කරන්න කතා කරපු තරුණම දේශපාලන නායකයෙක් මේ තරුණ නායකයෙක් එතකොට ඉන් පස්සේ තමයි දේශපාලනයට එන්නේ ඒ විතරක් නෙමේ අඩු වයසක ජාත්‍යන්තරය තුල බොහෝ අත්දැකීම් ලබා ගත්ත ඒකම තරුණ ලියෝ පෝතකයන්ගේ සංවිධානයෙන් ඉහළටම ගිය තරුණ නායකත්වයක් මෙන්න මේ තාරුණ්‍ය මැදි කරගෙන මේ යන ගමන තුල රටේ තාරුණ්‍ය හෙට දවසට කොහොම ඉඩක් දහදා දෙන්නේ කොහොම ඉඩක්ද හදා දෙමින් ඉන්නේ කියන කාරණාව පිළිබඳව තමයි අද අපි පැහැදිලි කරගන්න බලාපොරොත්තුවක් තියෙන්නේ එහෙමනම් අපි මේ මුලින්ම පටන් ගමු තාරුණ්‍ය වෙනුවෙන් කොහොම වැඩපිළිවෙලක්ද දැන් සකස් වෙමින් පවතින්නේ ඇත්තම නුෂා මේ මුලින්ම මං කියන්න ඕන මේ අද දවසේ මට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආරාධනාව ලැබීම මං තාමත් අගය කරලා බාරගත්තා ඒ වගේම ඉතින් නුෂා මේ පුරුදු නැති තැනක් නෙවෙයි ගුවන්විදුලි සංස්ථාව මං කියපුවා තාම ඇවිල්ලා තියෙනවා ඉතින් බොහොම ස්තුතියි නැවත වරක් සිළු දෙනාටම සුබ උදෑසනක් ඇත්තටම මේ නුෂා මේ තාරුණ්‍ය ගැන කතා කරොත් එහෙම අපිට මේ පාර ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය බාරව තියෙන්නේ ගරුනාම රාජපක්ෂ ඇමතුමාට අමාත්‍යාංශය පැත්තෙන් ගත්තොත් ඉනුෂා අපි ඇත්තටම ගොඩාක් වාසනාවන්තයි මේ වගේ අමාත්‍යවරයෙක් තරුණ අමාත්‍යවරයෙක් අපිට ලැබීම ගැන අපි දැක්ක එතුමා වැඩ පටන් ගත්ත දවසේ ඉඳන්ම ගරු නාමල් රාජපක්ෂ ඇමතුමා මේ තරුණයන් වෙනුවෙන් ගොඩක් වැඩපිළිවෙල යෙදෙව්වා දැන් අපි මුලින්ම ගත්තොත් අපි හැමදාම ඉනුෂා අපි කතා කරේ තාරුණ්‍ය කියන එක විතරයි නමුත් ගමේ ඉන්න තාරුණ්‍යක් කොහොමද ඒගොල්ලෝ නගරට ඇවිල්ලා කොහොමද රැකියාවක් කරන්න කියන එකවත් අද අපි කතා කරේ නැහැ. මොකද ගොඩක් ගම්බදව ඉන්න අපේ තරුණ තරුණියන් විශාල වශයෙන් අද මේ ඒගොල්ලන්ට රැකියාව කිරීමේ බය තියෙනවා. කොහොමද ඉංග්‍රීසි ටිකක් කතා කරන්නේ? කොළඹට ගිහිල්ලා කොහොමද මම මේ කොළඹ හැදිච්ච අයත් එක්ක හැප්පෙන්නේ? මොකද ඇත්තටම නාම රාජපක්ෂ ගරු අමාත්‍යතුමාට පළවෙනියෙන්ම තිබ්බේ නගරෙට වැඩිය ගම්බද පිරිස් කොහොමද නගරෙට ගෙනල්ලා ඒගොල්ලෝ ජාත්‍යන්තර තලයට ගෙනියන කියන එක. ඉතින් ඒකේ ප්‍රධානතම කරුණක් වශයෙන් තමයි ගරු නාම රාජපක්ෂ ඇමතුමා තරුණ සේවා සභාවට ලොකු ඉඩකඩක් ලබා දෙන්නේ. ඉතින් තරුණ සේවා සභාපතිතුමා සහ සියලුම දෙනා එක්ක නාම රාජපක්ෂ ඇමතුමා ගොඩක් ළඟින් වැඩ කරනවා. ඉතින් මේක තමයි තාරුණ්‍යයේ එතුමා ව්‍යාප්ත කරපු වැඩපිළිවෙල වලින් එක් දෙයක් තරුණ සේවා සභාවේ වැඩපිළිවෙල. ඒ වගේම නුෂා මේ නාම රාජපක්ෂ ඇමතුමා ඇත්තටම මේ පියරවල් දෙක තුනක් දැනට අරන් තියෙනවා තාරුණ්‍ය වෙට.
වෙනුවෙන් දැන් ඉනුෂ දන්නවා ඇති මේ යෝන් පාර්ලිමේන්තුව මම හිතන්නේ පෞගේ දවස්වල පස්වන සැසිවාරය ආරම්භ කරා යෝන් පාර්ලිමේන්තුවේ මේ යෝන් පාර්ලිමේන්තුව ඉනුෂ ඇත්තටම අපි හැමෝන්ටම ඉතාමත් වැදගත් දෙයක් අද අපි හැමෝම ඉනුෂ කතා කරනවා පාර්ලිමේන්තුව ගැන මේ ලොකු කතා බහකට ලක් වෙනවා ඇයි මේ පාර්ලිමේන්තුවේ මේ විදිහට කතා කරන්නේ ඇයි මේ පාර්ලිමේන්තුවේ මේ විදිහට පුද්ගලයන් යවන්නේ ඇයි මේ උගත් නැති ඒ කියන්නේ ඒ වගේ කතා බහට ලක් වෙන නිසා ඇත්තට මේ සංකල්පයෙන් තරුණ තරුණයන් පුරුදු කරනවා කොහොමද මේ රට ආකල්ප වෙනස් කරන විදිහ අපි කොහොමද කතා කරන්නේ මේ තැනකට අපි යන විදිහ ඔක්සියලු දේ මේ යෝන් පාර්ලිමේන්තුව ඇතුලේ අපිට උගන්විත ඒක එක්තරා සංකල්පයක්. ඉතින් මෙවැනි ගොඩක් සංකල්ප ඇත්තටම මේ ගරු අමාත්‍යතුමාගේ අතින් සිද්ධ වෙනවා. දැන් මේ යෝන් පාර්ලිමේන්තුව ගැන සමාජයේ බොහෝ දෙනෙක්ට හරියට අවබෝධයක් නැහැ. මේ මොකද්ද මේ නාඩගම කියලා හිතෙන්න පුළුවන්. කැබිනට් එකක් තියෙනවා ඒකේ ඡායා කැබිනට් එකක් තියෙනවා දැන් මේ ඔස්සේ මොකද්ද මේ තාරුණ්‍ය එකතු කරගෙන මේකේ ඵල ප්‍රයෝජනයක් තියෙනවද කියලා කෙනෙක්ට හිතෙනවා නම් මොකද්ද ඔබේ උත්තරේ ඇත්තටම ඉනුෂා මේ ඇවිල්ලා අපි පුරුදු කරන්නේ දැන් ඉනුෂා උදාහරණයක් වශයෙන් ගන්නවාව මම එදා පාසලේ ලියෝ සමාජය සිංහ සමාජයේ ලියෝ පෝතකෙක් වශයෙන් දිවුරුන් දුන්න හන්ද තමයි අද මට ජිනීව ගිහිල්ලා කතා කරන්න මට ඒ ශක්තිය ධෛර්යය ලැබුණේ ඒ පන්නරේ ලැබුණේ මගේ පාසලෙන් මම එදා ලියෝ සමාජය සමග සම්බන්ධ වුණේ නැත්තම් සමහර වෙලාවට ඉනුෂා මට අර ජිනීව කතා කරන්න තියා මට වෙන කොහෙටවත් කතා කරන්න බැරි වෙනවා. ඉතින් අන්න ඒ වගේ තමයි ඉනුෂා අපි දකිනවා පාර්ලිමේන්තුවක් කියන එක විනීතව නිර්මාණය කරන්න අපි හැමෝටම ආස ඒකයි. ඉතින් ඔන්න ඔය නිර්මාණය කිරීමේදී තමයි මං හිතන්නේ අවුරුදු 5-6 පෙර මේ නව පාර්ලිමේන්තු සැසිවාරයක් තාරුණ වෙනුවෙන් සකස් කරේ. එතකොට ඒ තාරුණ්‍ය දැනගන්නවා කොහොමද ඇත්තටම මේ තරුණ තරුණියන් තමයි තව අවුරුදු කීපයකින් පාර්ලිමේන්තු නියෝජනය කරන්නේ. මේ සමහරලාට මේකෙන් අපි හිතුව මේකෙන් ඉන්න 10-15 දිනක් යන්න පුළුවන් පාර්ලිමේන්තුවට. එතකොට මේ පාර්ලිමේන්තුවේ ඉගෙන ගන්න දේවල් තමයි අර අපි ගිහිල්ලා අපේ ලොකු පාර්ලිමේන්තුවට කතා කරන්නේ. ඒගොල්ලෝගේ අපි විනය හදනවා. කොහොමද මන්ත්‍රීවරයෙක් එක්ක කතා කරන්නේ? මොනවද මන්ත්‍රීවරයෙක් එක්ක කරන්න පුළුවන් වැඩ? මොනවද ඇමති කෙනෙක් එක්ක කරන්න පුළුවන් වැඩ? කොහොමද කාන්තාවකට ගරු කරන්නේ? කොහොමද සම්ප්‍රදායන් ඉගෙන ගන්නවා? ඉතින් මෙන්න මේ වගේ දේවල් ඉතින් ඇත්තටම ඉගෙන ගැනීම තමයි මේ යෝන් පාර්ලිමේන්තුව කියලා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් හොඳ පන්නරයක් තරුණයන්ට. දැන් ඉතින් තරුණ පිරිස ගැන කතා කරනකොට තරුණ ශ්‍රමයේ තරුණ මේ හැකියාව දිය වෙන්න හරින්න පුළුවන් කමක් නැහැ. ඒඩ අපි අහුරා ගත යුතුයි. ඒ නිසා ඒ ශක්තිය වඩා නිවැරදි තැනකට කළමනාකරණය කර ගැනීම තමයි හරි වැදගත් වෙන්නේ. මේ පිරිස එකතු වෙමින් මේ කළමනාකරණය කරමින් ඉන්නවා. අපිට දැන් මේ පැහැදිලි කිරීම ඔස්සේ ඔබටත් යම් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අදහස් තියෙනවා නම් මේ වෙලාවේ අපිට කතා කරන්න පුළුවන් 0112-697-500-0112-695-491 අපේ දුරකථන අංක 2 විවෘතයි. දැන් මේ ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මක වෙමින් පවතින අතරේදී මොනවද හඳුනාගෙන තියෙන මේ තරුණ ගැටලු ප්‍රශ්න? ඇත්තටම මේ එක දෙයක් තමයි මේ ඉනුෂාර මම කිව්වා වගේ මේ තරුණ තරුණියන්ට මේ අපි අර කියන්නේ මේ භාෂා හැසිරීම ටිකක් අමාරු ගතියක් තමයි අපි දකින්නේ. මොකද දැන් අපි කිව්වොත් ඉනුෂා මේ භාෂා ප්‍රවර්ධනය දැන් රටකට අද යන්න ඉනුෂා ඒ අදාළ භාෂාව අවශ්‍යයි. අපි කියමු මේ ඉංග්‍රීසි භාෂාව, එහෙම නැත්නම් කොරියාව වෙනවන කොරියන් භාෂාව, ජපාන වෙනවන ජපාන් භාෂාව. මේ භාෂාව ප්‍රවර්ධනය කරලා තමයි ඒ රටට යන්න ඕන. ඒකේ සහතික පත්‍රයක් තියෙනවා. ඒ සහතික පත්‍රය කරලා තමයි ඒ රටට යන්න. ඉතින් ඇත්තටම මේ දෙස් විදෙස් රැකියා කරන පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීම, ජාතික තරුණ සභාව මගින් කරන භාෂා පාඨමාලා ඉගැන්වීම පටන්ගෙන තිනවා. ඒකේ ප්‍රධාන වශයෙන් ජපන්, කොරියන්, ඊශ්‍රායල් ආදී භාෂා තරුණ තරුණියන්ට දෙන්න අපි ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම තමයි තරුණ තරුණියන්ට ශ්‍රම පුහුණුව. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් කාන්තාව නිවසේ ඉන්න නෙවෙයි තරුණ සේවා සභාවෙන් හදන්නේ. ඒ කාන්තාවට යම්කිසි පාඨමාලාවක් කළා. ඒ පාඨමාලාව ඉවර වෙනකොට තමන්ට ස්වයං රැකියාවක් පටන් ගන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හදාගෙන යනවා. ඇත්තට මේ ක්‍රමවේදය දැනට තියෙනවා. වෙලා තියෙන ඉනුෂා අපේ ලංකාවේ ඉන්න තරුණ තරුණියන් දන්නේ නැහැ තරුණ සේවා සභාවේ එහෙම පාඨමාලා තියෙනවද කියලා. සමහර පාඨමාලා ගාස්තු රහිත
කිසිම ගාස්සුවක් නැහැ. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් පාඨමාලා තියෙනවා. ඉතින් මම ඇත්තටම මේ වෙලාවේ ආරාධනා කරනවා මගේ තරුණ තරුණ මගේ නංගිල මල්ලට තරුණ සභාවත් එක්ක එකතු වෙන්න. ක්‍රීඩා අමාත්‍යාංශ තරුණ අමාත්‍යාංශත් එක්ක එකතු වෙන්න. මේ ගමන ඉනෝෂ අපිට තනියෙන් යන්න බෑ. නාම රාජපක්ෂ ඇමතුමා හදන්නේ මුළු සියලුම තරුණ තරුණියන් එකතු එක්රොක් කළා මේ රට හරි විදියකට හදන්න. ඉතින් මේ නිර්මාණය සඳහා තරුණ නායකයෙක් වශයෙන් ඉනෝෂා මම ආරාධනා කරනවා සියලුම තරුණ තරුණියන්ට එක්රොක් වෙන්න කියන එක. මේ එක්තරා දේශපාලන පක්ෂයක හෝ සංවිධානයක වැඩක් කියන මේ පොදු මේ කුලකයේ තුල මේ කටයුතු කරන්න එපා. මේ පොදු කුලකයේ තුල හඳුනා ගන්න මේ රටේ තාරුණ්‍ය පෙළගස්වමින් යන ගමනක් මිසක අර කලින් කිව්වා වගේ එක්තරා සංවිධානයක හෝ පක්ෂයක වැඩක් නෙවෙන වග. ඒ නිසා අපි මේ රටේ තාරුණ්‍යට ආරාධනා කරන්නේ මේ ශක්තිය ඇතිවයි මේ ගමන අපි යා යුතුවන්නේ රටක් වෙනුවෙන් රටක හෙටක් වෙනුවෙන්. එමතුමක් තියෙනවා කතා කරන්න. අයිබෝවන්. අයිබෝවන්. නම්සේන විචාරණ හම්බන්තුති. අවස්ථාව දුන්නට ස්තුතියි. බොහොම සරලව කෙටියෙන් කරන්න පුළුවන් පහසු වැඩක් ගැන මට කියන්න තියෙන්නේ මේ ගමේ දරුවන්ට ලැප්ටොප් එකක් නෙමෙයි ෆුඩ් සයිකල් එකක් අරන් දීලා කොළ කැඳේ එකක් බොන්න කියලා සාහිත්‍ය පොතපත පරිශීලනය කරන්න කියලා සෑහෙන යොමු කළොත් ඇඟපත හයිය තියෙන ලෙඩ රෝග අඩු ආධ්‍යාත්මිකව දියුණු වෙච්ච දරුවෙක් හදාගන්න පුළුවන් එහෙම තරුණය අවශ්‍ය වෙනවා. එක දෙක ක්‍රීඩා මේ පාසල් බෙදිලා තියෙනවා ජාති ආගම් කුල ඔය නානා ප්‍රකාර ලෙස මේක ඒවයිකින් මේ පිරිමි ගැහනු කියලත් පාසල් බෙදිලා තියෙනවා. එතකොට පුළුවන් නම් ක්‍රීඩා පාසල් හදුවොත් ක්‍රීඩා පාසල තුල සියලු දරුවෝ එකට ඉන්නවා. ඒගොල්ලට ජාතිවාදී කුලවාදී අරවාදී මේ වාද මුකුත් දෙන්නේ නැහැ. මෙන්න මේ සරල යෝජනා දෙක මම ඔබතුමාට ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි මේ තප්පර කිහිපේ දුන්නට. ස්තුතියි නන්දසෙන විතරණ මහත්මයා. ඇත්තටම මේ නන්දසෙන මහත්තයා හොඳ මේ යෝජනාවක් ඇත්තටම කරේ. නන්දසෙන මහත්තයා මම පොඩි උත්තරයක් ඔබතුමාට දෙන්නම්. අපේ ක්‍රීඩා අමාත්‍යාංශය ඇත්තටම ඉනුෂා මේ දැඩි ලෙස ක්‍රීඩාවට මේ පාර මේ මුහුණුවර අරන් තියෙනවා. ප්‍රධාන වශයෙන් දැන් අර එතුමා කිව්වා වගේ මේ ක්‍රීඩා පාසල් බිහි කිරීම ගැන කතා කරා. ඇත්තටම අපේ සංකල්පයක් තියෙනවා ක්‍රීඩා පාසල් බිහි කිරීම. දැන් උදාහරණයක් වශයෙන් ඉනුෂා පහුගිය දවස්වල මේ ගරු ඇමතුමා නිරීක්ෂණය කරාම මමත් සහභාගී වුණ ඇමතුමා සමග සමහර ක්‍රීඩා පිට්ටනි තියෙනවා. ඒ ක්‍රීඩා පිට්ටනි ඇත්තටම කවුරුවත් පාවිච්චි කරන්නේ නැහැ. කිසිම ක්‍රීඩාවක් ඒක ඇත්තටම යෙදෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් නන්දසෙන මහත්තයා මේ දුනු ක්‍රීඩාව මං හිතන්නේ අපේ ලංකාවේ ප්‍රචලිත නැහැ. නමුත් ජාත්‍යන්තර ගත්තොත් දුනු ක්‍රීඩාව ඉතාමත් ඉහළ තලයක තියෙන ක්‍රීඩාවක්. මේ ළඟදී අපි කොළඹ මේ ක්‍රීඩාංගණයට ගියා. මේ ක්‍රීඩාංගණය විශාල මුදලක් වැය කරලා හදලා නිකන් ඉනුෂ වහලා තියෙනවා. ඉතින් ගරු නාම රාජපක්ෂ ඇමතුමා එතෙන්දි කරේ දුනු ක්‍රීඩාව එතුමට අවශ්‍ය වුණා. මේ ක්‍රීඩාංගණේ දුනු ක්‍රීඩාව නිර්මාණය කරලා ඒ තරුණ තරුණියන්ට මේ ක්‍රීඩාංගණේ දුනු ක්‍රීඩාවට පමනක් දෙන්න. දැන් මේකෙන් අපි අදහස් කරන්නේ ක්‍රීඩාවට විතරක් සලකනවා කියන එක නෙවෙයි. ඒ ක්‍රීඩාව ටිකක් උපනංවන්න. ඉතින් දැන් නන්දසේන මහත්තය කිව්වා වගේ හොඳ යෝජනාවක් අපිට ග්‍රාමීය මට්ටමින් නගර මට්ටමින් දීපත් ව්‍යාප්තව අපිට කරන්න පුළුවන් ක්‍රීඩා පාසල් නිර්මාණය කිරීම ඇත්තටම හොඳ යෝජනාවක්. මම මේ නාමල් ගරු අමාත්‍යතුමා සමග මම කතා කළා. මම ඇත්තටම ඉදිරියේදී මේ වගේ වැඩපිළිවෙළ යොදන්න මම සාකච්ඡා කරන්නම්. දැන් සමහර ගමේ පාසල් තියෙනවා මේ පිට්ටනියක් තියා උමනා කරන ක්‍රීඩා උපකරණවත් නැහැ. හැබැයි ඔවුන් තමයි එක්තරා සමහර ක්‍රීඩාවන් වලින් දක්ෂතා පෙන්වන්නේ ප්‍රාදේශීය පළාත් සභාව පළාත්ව සහ මේ ජාතික මට්ටමින් ජාත්‍යන්තරයට යන්න පුළුවන් ක්‍රීඩකයන් නිර්මාණය කරන ඒ වැඩපිළිවෙලක් දැන් සකස් වෙමින් පවතිනවා. අපි ඒ ගැනත් කතා කරන්න සූදානම්. දැන් තරුණ පරම්පරාව ගැන කතා කරනකොට අර හඳුනාගත් ගැටලු අතරේදී අර භාෂාව පිළිබඳව ගැටලු අපි කතා කරානේ. දැන් ඔය අතර තමයි හරි මඟ පෙන්වීම. ඒ කියන්නේ තාරුණ්‍යේ මුලා වුණොතින් රටම අඳුරේ. ඒ නිසා එහෙම මුලාවකට යා නොදී කොහොම වැඩපිළිවෙලක්ද සකස් කරමින් ඉන්නේ තාරුණ්‍යේ නිවරදි මගකට ගෙන යන්න.
ඉනුෂ නිවරදි මඟ කිව්වම අපිට ඇත්තටම මතක් වෙන්නේ අපි මොන ආගම හදාරුවත් අපි කුමන ආගමක හිටියත් මම මේ එක ආගමක් විතරක් කොටු කරන්න යන්නේ නැහැ මම කියන්නේ අපි මම පොඩි කාලේ ඉඳන් ඉනුෂා මම දහම් පාසල් අධ්‍යාපනය ඉහළම තලයේදී ඉගෙන ගත්තා මේ දහම් පාසල් අධ්‍යාපනයෙන් තමයි මම සාරධර්ම කියන සුචරිත භාවය මම ඇත්තටම ඉගෙන ගත්තේ දෙමෝපියොන්ට සලකන්න කොහොමද මම ගිහිල්ලා හැසිරෙන්නේ මෙන්න මේ වටපිටාව අපි ඉගෙන ගත්තා නමුත් ඉනුෂා අවාසනාවක් ලෙස අදේ සාරධර්ම සියල්ල අපෙන් ගිලිහී යනවා මේ ගිලී යාමට ප්‍රධානතම හේතුව අපි තරුණ තරුණියන් වෙනුවෙන් ඒක අපි යොමු කරන්නේ නැති නිසා දැන් අපි තරුණ අමාත්‍යංශයෙන් අපි පටන් ගත්තා සීල සමාදානය තරුණ තරුණ අතර රැගෙන යාම දැන් මේක අපි කියමු වෙනත් ආගමක අපිට ඒ ආගම සම්බන්ධව අපිට ඒ ළමයින්ට දෙන්න පුළුවන් නම් Hindu ආගම හෝ Muslim ආගම හෝ ක්‍රිස්තියානි ආගම හෝ ඒ සියලුම ආගම් වලට අපි මේක සම්බන්ධ කරන්න පුළුවන් නම් අපි කියමු දැන් බුද්ධ ආගම කියන කොටසට විතරක් අපිට දෙන්න පුළුවන් සීල සමාදය සමාදානය දැන් මේ යෝන් සීල සමාදි කියන වැඩසටහන සෑම පොහො දිනකම අපි පවත්වනවා ඉදිරියේදී සෑම විහාරස්ථානයක මේක සංවිධානය කරන්න වැඩ කටයුතු ලෑස්ති කරලා තියෙනවා ඉතින් මෙන්න මේක තමයි ඉනුෂා මෙන්න මෙතනින් තමයි තරුණ තරුණියන් ලෑස්ති කරන්න ඕන අපි කොහොමද ධර්මානුකූලව හැසිරෙන්නේ මං හිතන්නේ මම මේක ඉනුෂමී එක්තරා මම කවදාකවත් කොටු වෙන්න අපි කැමති නැහැ මේ එක පාට පක්ෂකට අපි වැඩ කරන්නේ අමාත්‍යංශ මුළු ලංකාව සෑම දිනාටම ඒක ග්‍රාමීය වෙන්න පුළුවන් ඒක නාගරික වෙන්න පුළුවන් මුළු රටටම වෙන්න පුළුවන් අපිට තරුණ නායකයන් වශයෙන් ඉනුෂා අපිට ඕන හොඳ තරුණ තරුණයන් බිහි කරන්න දක්ෂ ඇත්තටම අර කිව්වා වගේ ගමේ ඉන්නව සපත් දෙකක් නැතුව දුවන්න පුළුවන් තරුණ තරුණියෝ අපි කොහොමද ඉනුෂා ඒ තරුණ තරුණියෝ ජාත්‍යන්තර තලයට ගෙනියන්නේ අන්න ඒකයි අපි අමාත්‍යංශයක් වශයෙන් ක්‍රීඩා අමාත්‍යවරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පය තියෙන්නේ ඒ ක්‍රීඩක ක්‍රීඩාවන් හඳුනා ගැනීම තමයි අපිට ප්‍රධාන වශයෙන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ අපිට මේ මේ කතා බහ අතරේදී මේ සංවර්ධනයේ ගමට ගෙනියනකොට ඒ ගමේ කාර්යභාරය ජාතික ගුවන්විදුලියෙන් සිද්ධ වුණා. අපි එනිසා බලාපොරොත්තුවක් තියෙනවා මේ කරන වැඩපිළිවෙල එක්ක ගමේ රටේ නගරේ මේ හැම තාරුණ්‍යයක්ම මැදි කරගෙන මේ ගමන යන්න. එනිසා තමයි අපි මේ කතා බහ වෙන් කරේ. ඔබට මේ ප්‍රශ්න තියෙන්නේ එනිසා අපි කැමති ඔබේ ප්‍රශ්න මේ වෙලාවේ හඳුනා ගන්න. එතකොට මේ ඒ ප්‍රශ්න වලට විසඳුම් ඉතා ඉක්මනින්ම මේ සකස් කරන වැඩපිළිවෙල ඔස්සේ අපට නිවැරදි තැනකට ගෙන එන්නට පුළුවන්කම ලැබේ. ඒ නිසා කතා කරන්න ඔබේ ප්‍රශ්න තියෙනවා නම් දැන් ඔය රැකියා ප්‍රශ්නේ තමයි බොහෝ තැන්වල තියෙන්නේ. තාරුණ්‍යේ බලාපොරොත්තු වෙන්නේ උසස් අධ්‍යාපනය ඉවරුණාට පස්සේ මදුෂන් රැකියාවකට යන එක. ඔය රැකියාවකට යෑම කියන කාරණාව අවුරුද්දෙන් දෙකෙන් කාලේ ගත වෙනකොට ඒ තාරුණ්‍යේ ඒ ශක්තිය දිය වෙනවා. ඒ විතරක් නෙවෙයි බලාපොරොත්තු දිය වෙනවා. කාලය මදි වෙනවා. බොහෝ දිනෙක බලාගෙන ඉන්නේ රජයේම රැකියා බලාපොරොත්තු වෙන. මෙන්න මේ කාරණාව මේ ගැටලුව හඳුනාගෙන කොහොම අවස්ථාවක්ද හදලා තියෙන්නේ රටේ තාරුණ්‍යයට? ඉනුෂා අපි දැන් අර කිව්වා වගේ මේ රජයේ රැකියා තමයි අපි මං හිතන්නේ ඒක තමයි අපිට මේ ප්‍රධාන වශයෙන් අපිට වැරදුණු තැන ශ්‍රී ලාංකිකයෙක් වශයෙන්. අපි පිටරට ගත්තොත් ඒ පිටරටවල් වල ජීවත් වෙන ඒ පුද්ගලයන් මං හිතන්නේ ඒගොල්ලෝ කවදාකවත් බාන්නේ රජයේ රැකියාවකට යන්න. ඒගොල්ලෝ බලන්නේ තමන්ගේ අවශ්‍ය සුදුසුකම සපිරන රැකියාවකට යෑම. නමුත් ඉනුෂා අපි මෙන්න මෙතනින් යන්නේ කොහොමද අර අපි පුංචි කාලේ මේ අපි කියන්නේ හැම අම්මා කෙනෙක්ගේම තාත්තගේම කෙනෙක්ගේම බලාපොරොත්තු මොකද්ද? පුතේ දොස්තර කෙනෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න. එතනින් එහාට මගේ අම්මත් මට කියලා තිබ්බේ ওই දෙක තමයි. මම කියන්නේ සමස්තයක් වශයෙන් ගත්තොත් ඔය දෙක විතරයි අපි කියන්නේ මේ ලොකුණා වෙන්න කියලා. නමුත් ඇයි අපිට ඉනුෂා බැරි වෘත්තීය පුහුණු වැඩසටහන් මෙච්චර තියෙනවා ලංකාවේ? තරුණ සේවා සභාවෙන් විශාල වශයෙන් මම කලින් කිව්වා ඒක කරනවා. අපි කොහොමද අපේ නව නිපයුම් එළියට දාන්නේ? කොහොමද අපි අලුත් තරුණයෙක් ගොඩනගන්නේ? කොහොමද නව රැකියා ප්‍රවර්ධනය කරන්නේ? මෙන්න මේ දේවල් ඉනුෂා ඇයි අපිට කරන්න බැරි? තරුණ අමාත්‍යංශයක් වශයෙන් අපිට තියෙනවා. ඉතින් මේ අමාත්‍යංශේ ලොකු වැඩපිළිවෙලක් කියනවා. ඉතින් මම හැම වෙලේම ඉනුෂා කියන්නේ නංගිල මල්ලට අපි ටිකක් අර out of the box ගිහිල්ලා හිතන්න වෙනවා. දොස්තරවරයෙක් ඉංජිනේරුවරයෙක් වෙන්න මුළු ලංකාවම ගියොත් එහෙම අනිත් දේවල් කරන්න කවුද අපිට ඉතුරු වෙන්නේ? ඉතින් අර ඉස්සර අපි දැන් ඉනුෂා ටිකක් පොඩ්ඩක් ඔබට කියලා කතා කරොත් ඉනුෂා අපි ලංකාවේ අපි මේ දැක්ක ඉස්සර මේ
වෙස්මුණු කර්මාන්ත. අද අපි ඉනුෂ ඒව අඩුම ගානේ ඒ අපි ඒව දැන් දකින්නවද නැහැ. ඉතින් දේශීය දේවල් නිර්මාණය මං හිතන්නේ දැන් අපි ටික ටික පටන් ගන්නවා. අපේ දේශීයත්වය ගොඩනගන්න අපි දැන් ලෑස්ති වෙලා ඉන්නවා. දැන් අපි මේ ඒ වගේ ලෑස්තියක් වෙන අවස්ථාවකදී මම තරුණ තරුණයන්ගෙන් ඉල්ලන්නේ වෘත්තීය පුහුණු මට්ටම්. මං හිතන්නේ අපි කියමු අපස උසස් පෙළ සුසුකම් නැත්නම් අපස සාමාන්‍ය පෙළ සුසුකම් නැත්නම් සමාජයට ඒ තරුණ තරුණියන් ඉනුෂ හිතනවා මට ඉගෙන ගන්න බැරි ළමෙක්. ජීවිතේ එතනින් එහාට හිතන්න කැමති නෑ. මට සමාජයට මගේ ජීවිතේ මෙතනින් ඉවරයි. මාව කවුරුත් මේ සමාජෙන් කොන් කරනවා. ඒක නෙවෙයි ඉනුෂ අපි කරන්න ඕන. අපි සමහර වෙලාවට ඉනුෂ අර පුද්ගලයා ඒ අපස උසස් පෙළ සාමාන්‍ය පෙළ නැති පුද්ගලයව අපිට බැරිද ඉනුෂා ඒගොල්ලොන්ව හොඳට ට්‍රේන් කරලා හොඳ මට්ටමකට ගන්න. ඉනුෂා මේ ලෝකේ ඉන්න සමහර බලවත්තු ලොකු අධ්‍යාපන සුසුකම් ලැබවු නැති මිනිස්සු. නමුත් ඒගොල්ලොන්ගේ සමාජ මට්ටම ඒගොල්ලෝ ඒ සමාජයේ දැනුම තමයි ඒගොල්ලොන්ගේ පොහොසතෙක් වීමේ ප්‍රධානතම හේතුව. ඉතින් මම කියන්නේ වෘත්තීය පුහුණු වගේ දේවල් වලට තරුණ තරුණියන් යොමු විය යුතුමයි. ලෝකයේ දැන් අධ්‍යාපන සහතිකවල තියෙන ඒ සමත්කමට එහා ගිය ප්‍රායෝගිකත්වයක් තරුණෙන් හොයා බලමින් ඉන්නවා. අන්න ඒ නිසා අපි ඒ කාරණාව වඩා වැදගත් කොට සැලකිය යුතුයි. අපේ රටේ තරුණියත් අන්න ඒ කියන සක්‍රීය ප්‍රායෝගික හැකියාවන් සඵල නිපුණත්වයෙන් යුතු තරුණයක් බවට පත් කරවා ගත යුතුයි. අපි තව පැහැදිලි කරගෙන විසඳා ගනිමු ඒ නිපුණත්වය ඇති කර දෙන්න තරුණයට කොහොම වැඩපිළිවෙලක්ද මේ සකස් වෙමින් පවතින්නේ කියලා. එමතුමක් තියෙනවා කතා කරන්න. අයිබෝවන්. අයිබෝවන් සුබෝදෑසනක් දෙදෙනාටම. මම සාම්පෙන් ලක්ෂ්මන් කියලා කෙනෙක් කතා කරන්නේ. බොහොම හොඳ වැඩසටහනක් මම ඉතාමත් මගේ කරනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් මේ වගේ දෙයක් ඉදිරිපත් කරොත් ඉතින් ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්ම විතරයි කියන එකත් මතක් කරන්න ඕනේ. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමති. යම් යම් පාසල් තියෙනවා මං හිතන්නේ මේ අපේ පිටපලාත්වල කොළඹින් පිටපලාත්වල කොළඹත් මේ ගොඩගම ඉස්කෝලේ සුභාර්ති විද්‍යාලෙත් මේ ගිය අවුරුද්දේ තරඟ වලට සහභාගි වෙන්න පිටරටකට යන්න උවමනාවක් වුණාම අතේ සල්ලි මුදල් දීලා තමයි යන්න වෙන්නේ. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලනවා මෙන්න මේවට ක්‍රියාමාර්ග හදන්න. අඩුතරමේ ණයක්වත් අරගෙන ඒ ළමයින්ගේ ඒ තරඟයට යන්න ගිහිල්ලා ඒ ළමයාගේ දක්ෂතාවයල් දීලා ඒ මෙඩල් ගන්න පුළුවන් නම් පදක්කම් අරගෙන එන්න. ඒක දෙවෙනි කාරණේ මේ මම පත්‍රවල දැකලා තියෙන ඇත්තටම ගම්බද පළාත්වල සපත්තුවක්වත් නැති හොඳ දක්ෂකම් පෙන්වන්න පුළුවන් ළමයි ඉන්නවා. සපත්තුවක්වත් ගන්න වත්කමක් නැහැ. ඉතින් අන්නේ දේවල් වලට ඔබතුමා මාර්ගය සකස් කරන්න කියන එක තමයි මගේ ඉල්ලීම. බොහොමත්ම ස්තුතියි මට අවස්ථාව ලබා දුන්නට. ස්තුතියි ලක්ෂ්මන් මහත්මයා. ඉනුෂ ඇත්තටම ලක්ෂ්මන් මහත්තයා මේ අපි හැමෝන්ටම තියෙන මේ දැවෙන ප්‍රශ්නයක් තමයි මං හිතන්නේ මේ ලක්ෂ්මන් මහත්තයා කිව්වේ. ඉනුෂා මේ මම මුලින්ම කියන්නම් ඇත්තටම මේ ඉනුෂා මේ කිසිම පුද්ගලික විවේචනය කිරීමක් නෙවෙයි මේ අවස්ථාවේදී කරන්නේ. මගේ ළඟට ඇවිල්ලා තියෙනවා ඉනුෂා මේ පෞගේ අවුරුදු කීපෙම එක දියණියක් ආවා. ඒ දියණිය මේ චෙස් ශූරියක්, ලෝකක් ශූර චෙස් චැම්පියන් කෙනෙක්. මේ ඒ දුව මට ඇවිල්ලා කිව්වේ අයියේ මම ලෝකේ හැම රටකම ඉන්න තරඟ මම ජයග්‍රහණය කරා අයිය කියලා. ඉතින් මං හිතන්නේ මගේ මේසේ ඒ මෙඩල්ස් ටික තියන්න ඉඩ මට නැති වුණා. එච්චර මේ මෙඩල්ස් තිබ්බයි පුංචි දිනේට අවුරුදු 13යි. මට කිව්වේ ඒ පුංචි දුවගේ අම්මා ඇවිල්ලා කිව්වේ අපිට අමාත්‍යංශයට ගියාම අපි වෙන කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ, මගේ දුවට මේ ගුවන් ටිකට් පත්තක ගන්න ආර්ථික මට්ටමක් නැහැ කියලා තමයි කිව්වේ එදා. හැබැයි මට බොහොම කනගාටුවෙන් කිව්වා සමහර වෙලාවට අපිට කේක් කෑල්ලයි තේකයි තමයි අන්තිමට ඉතුරු වුණේ කියලා. ඉතින් කේක් කෑල්ලයි තේකයි ගන්න අමාත්‍යංශයකට අපිට යන්න අවශ්‍ය නැහැ නේද මහත්තයෝ කියලා මට ඇහුණා. ඉතින් මම මේ විවේචනයක් නෙවෙයි කරන්නේ, අපි ඇත්තටම ගරු නාමල් රාජපක්ෂ ඇමතුමා ඒ සංකල්පය ඇත්තටම වෙනස් කරනවා. එතුමාගේ ප්‍රධානම සංකල්පය ඒ වගේ දිරිය ළමයින්
ජාත්‍යන්තර තලයෙන් රැක ගැනීම. ඉතින් ඇත්තටම අවාසනාවක් ලෙස අපිට වෙලා තියෙනවා අන්න ඒ වගේ දේවල්. මං හිතන්නේ මම මේ කිසිම විවේචනයක් නෙවෙයි මේ අවස්ථාවේදී කරන්නේ. නැවත වරක් කියනවා, එවැනි වැරදි අපි හට වුණා පහුගිය කාලවල වකවානුවේ. ඉතින් එවැනි ක්‍රීඩකයන් අප අතින් ගිලිහුණා. මං හිතන්නේ අද ඒ දියණියට මුදල් නැතිකම නිසා ඉනුෂා සමහර වෙලාවට අපේ ඔලිම්පික් පදක්කමක් අහිමි වුණා දෝ කියන ප්‍රශ්නාර්ථය මම ඉතුරු කරනවා ඉනුෂාට. එහෙම ප්‍රශ්නාර්ථ ගණනාවක් තියෙනවා. දැන් ක්‍රිකට් ගැන කතා කරනවා නම් ලෙජන්ඩ්ස්ලාගේ තරඟේ දිහා බලාගෙන ඉන්නකොට අපිට දකින්න තියෙන කම්පා සහගත කාරණාව තමයි කොයිතරම් හොඳ ක්‍රීඩකයෝද අපි අහිමි කරගෙන තියෙන්නේ කියලා. උදාහරණ තමයි චින්තක ජයසිංහ. රට විනුවෙන් ක්‍රීඩා කරේ 20x20 තරඟ කිහිපයක්, පහකටත් වඩා අඩුවෙන්. හැබැයි ඔහුගේ දක්ෂතාවය අවුරුදු ගානකට පස්සෙත් පිටි අපි දකින්න තියෙනවා. දැන් ඔහු ඔස්ට්‍රේලියාවේ රියදුරෙක්, සුරාජ් රන්දීව් ඔස්ට්‍රේලියාවේ රියදුරෙක්. මේ රටේ තාරුණ්‍ය ක්‍රීඩාවෙන් ශක්තිය ඇති කරගෙන රටක අභිමානය ගෙන යන හිටපු ක්‍රීඩකයෝ අපි අහිමි කරගත්තේ අපේම වැරදි වලින්. තව එමතුමක් තියෙනවා කතා කරන්න. අයිබෝවන්. අයිබෝවන්. මම මාතර කමරුගමුවෙන් එම්.ජෝ. ජයවීර. මම ඔබතුමාලගේ අවධානය වෙන පැත්තකට යොමු කරනවා. මට විනාඩි දෙකක් දෙන්න මහත්මයාණනි. ඔබ සියලු දෙනා දන්නෝ 1818 කැරැල්ල. 18 කැරැල්ලෙන් පස්සේ ටික කලක් යනකොට සුද්ධ මනින්ම කර වැඩක් තමයි අංග අපේ අංගම් පොර තහනම් කරා. අංගම් පොර තහනම් කර මොකද අපේ ඒ 818 කැරැල්ල වෙලාවේ අපේ ඇතැම් රණවිරුව මේ ඌව පළාතේ අත්අඩංගුවේ සිටිද්දි ඉංග්‍රීසි බටයින් අල්ලලා අඹරවලා තියෙනවා. ඊළඟට පුදුමාකාර ශිල්පීය දක්ෂතා පෙන්වල් තියෙනවා අංගම් පොරවලි. ඒක නිසා සුද්ධයක තහනම් කර අපේ දේශීයත්වයේ තියෙන්නේ අපේ දේශීය ක්‍රීඩා තුළ. අපි මේ ස්කෝලවලද අපේ ජාත්‍යන්තරයේද අපේ හැම තැනකම කරන්නේ මේ සුද්ධ අපිට ගෙනල්ල එම්බොස් කරපු මේ ක්‍රීඩා ටිකන්නේ. වොලිබෝල් කියන්නේ මොකද්ද? ඇමරිකාවේ 1895 එකත් මහාචාර්යවරයෙක් හදාගත්ත ක්‍රීඩාවක්. මේ අපට මේ කරා. ක්‍රිකට් කියන්නේ මොකද්ද? ඕවර් එකක් කියන්නේ මොකද්ද? විනාඩි බෝල වාර හතක් යනකොට කකුලේ හිම බැඳෙන නිසා ඕවර් මාරු කරන ක්‍රීඩාවක්. නමුත් ඔබතුමාම එකතර කිව්ව අපේ අර සාරධර්ම නැති වෙනවා කියලා ඉහෙලට යනකොට මහත්මයාණනි, සාරධර්ම නැති වෙන හේතුව අපේ දේශීයත්වයේ තුලින් ආපු දේශීය ක්‍රීඩා ඇති කරන්න. දේශීය වෛද්‍ය අමාත්‍යාංශය JR ජයවර්ධන හදුව ඒ මනුස්සයාට කොච්චර බැන්නත් ඒක හරියට ඒ නිසා ක්‍රීඩා දේශීය ක්‍රීඩා අමාත්‍යාංශය කියලා එකක් නාමල් ඇමතිතුමා යටතේ හොඳ නායකත්වයකට මිදිරි මග තියෙන මනුස්සයාට කියන්න දේශීය ක්‍රීඩා අමාත්‍යාංශය කියලා ඇති කරලා දේශීය ක්‍රීඩා හැංගිච්චව හොයලා මතු කරන්න කියලා. එහෙම ඇහුවොත් අමේ නාකි අපිට දෙන්න පුළුවන්. මම විශ්‍රාමික විදුහල්පතිවරයෙක්. මට ඔය මේ අංගම් පොර කතාව කිව්වේ ඌව පළාතේ වයසක මිනිසෙක්. ඒ කාලේ අවුරුදු 90ක් වයසක මිනිසෙක් මට මීට අවුරුදු 60කට උඩදී කිව්වේ. ඒ නිසා අපි ඔබතුමාලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා දේශීය ක්‍රීඩා අමාත්‍යාංශ දේශීය ක්‍රීඩා දෙපාර්තමේන්තුවක් හදලා අපේ සාරධර්ම ටික හරියට ඉදිරියට පෝෂණය වෙලා උඩට එන ක්‍රමයක් සත්‍ය වශයෙන්ම දේශීය වීරයෝ ඇති කරන්න දැන්වත් පියවර ගන්න මේ ආණ්ඩුවට යෝජනා කරන්නේ කියලා. ස්තුතියි ජයවීර මහත්මයා. මේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවද? ඉනුෂා, මේ ටිකක් අර එතුමා කිව්වා වගේම මේ අනිත් පැත්තට අපි කතා කරන ප්‍රශ්නයක්. ඇත්තනම මේ නන්දසේන මහත්තයා මේ කලින් කතා ඔව් මේ ජයවීර මහත්තයා මේ බොහොම ස්තුතියි මේ ප්‍රශ්නෙට. පොඩ්ඩක් බලුවොත් ඉනුෂා, අපි මේ පෙර අපි ඉගෙනගෙන තියෙනව නේද දුනු ශිල්පය, කඩු ශිල්පය. ඇත්තටම දැන් අපි ඒවා නම අහනකොටත් බලන ඇත්තටම මේ පුද්ගලයා මොනවද මේ කියවන්නේ කියලා. ඉතින් හොඳ යෝජනාවක්. ඒ වගේ අපිට දේශීය වෛද්‍ය ක්‍රමය අපිට මේ ඉස්මතු කරන්න පුළුවන් නම් මගේ රටේ දේශීය වෙදකම ප්‍රවර්ධනය කරන්න පුළුවන් නම් ලංකාවේ, ඇයි අපිට දේශීය ක්‍රීඩාවක් අපිට නංවන්න බැරි කියන ප්‍රශ්නය මේ එතුමා ඇහුවේ. ඉතින් මම මේ යෝජනාව ගරු අමාත්‍ය නාම රාජපක්ෂ මැතිතුමාට මම මේ යෝජනාව කියන්නම්. මගේ අද සම්මුඛ සාකච්ඡාවේදී මෙන්න මේ ප්‍රශ්නයක් මට යොමු වුණා. මං ඉදිරියේදී ඊය ගැනත් ඉනුෂා තරුණ නායකයෙක් වශයෙන් මගේ අවධානය යොමු කරන්න. දැන් අපේ රටේ ඔය මේ ක්‍රීඩාව ගැන කතා කරනකොට කරුණානන්ද කියන්නේ ජපානයත් එක්ක අපිට සංසන්දනය කරන්න පුළුවන් වීර චරිතයක්. ජපානයේට කරුණානන්ද වීරයෙක් වුණාට අපේ රටට වීරයෙක් වුණේ නැහනේ.
ලෝකයේ විශිෂ්ටම ජයග්‍රහකයන්ට විතරක් නෙවෙයි විශිෂ්ටතම පරාජිතයන්ටත් සැලකිල්ලක් දක්වලා තිනවා. ඒ තමයි මේ ජීවිත කතා වෙනස් කරන්න පුළුවන් මිනිස්සු නිසා. හැබැයි අපි අපේ කරුණානන්දව අපි එහෙම ලොකු සැලකිල්ලක නැහැ අපේ පොතපතකවත් නැහැ. ජපානයේ පොතපතක තිබුණා. මෙහිම වටිනාකම් ඇති තරුණ දක්ෂතා ඇති මේ තාරුණ්‍ය එහෙම වටිනාකම් ඇති මිනිස්සු බවට රටේ පත් කර දෙන්න කොහොම වැඩපිළිවෙලක්ද සකස් වෙලා තියෙන්නේ? ඇත්තටම දැන් අර මේ එක මහත්මයෙක් අර ඇහුවා වගේ මේ සපත්තු නැති කී දහහක් අද ලංකාවේ ඇද්ද මේ ජාත්‍යන්තරට තලයට යන්න පුළුවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්. ඉතින් අපි ඉනුෂා මුලින්ම ග්‍රාමීය මට්ටමින් අපි හඳුනා ගන්න ඕන මේ ක්‍රීඩක ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන්. අපි ඒගොල්ලොන් ගමෙන් නගරයට අරන් ආ යුතුමයි. නැත්තං ඉනුෂා අපිට මේ තාරුණ්‍ය හැමදාම තාරුණ්‍ය විතරයි අපි දෙගොල්ලොට කතා කරන්න වෙන්නේ. මම ඇවිල්ලා ඉනුෂා මෙතෙන්ට ඇවිල්ලා කතා කරන්න පුළුවන්. ඉනුෂාට ඇවිල්ලා මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. අපි මේ ප්‍රශ්න වලට ඉනුෂා ඇත්තටම විසඳුමක් හම්බෙනවද කියන එක තමයි ඊළඟට කතා කරන්න ඕන. දැන් හැමදාමත් අපිට සපත්තු අරන් දෙන එක නෙවෙයි කල යුතුවන්නේ. විශාල ක්‍රීඩා ප්‍රමාණයක් තියෙනවා. අපි කිව්ව දේශීය ක්‍රීඩා විදේශීය ක්‍රීඩා විශාල ක්‍රීඩා ප්‍රමාණයක් තියෙනවා. මේ තරුණ තරුණියන් ඉනුෂා මම තව පොඩි උදාහරණයක් දෙන්නම්. මේ ඉනුෂා අපු ප්‍රශ්නේදී අපි පුංචි කාලේ ඉඳන් ඉනුෂා මේක මං හිතන්නේ අහන් ඉන්න මේක ටිකක් මම සංවේදීව මේ කියන කතාවක්. මම මේ ළඟදී ඉනුෂා යනවා මේ ක්‍රිකට් තරගයක් බලන්න අවුරුදු 13න් පහළ පුංචි මල්ලිලාගේ ක්‍රිකට් තරගයක්. මේ ක්‍රිකට් තරගය යන්නේ මම මේ රාජකාරී මට්ටමේ නෙවෙයි ඉනුෂා. මගේ යාළුවෙක්ගේ පුතා ඒ තරගේ සෙල්ලම් කරනවා. ඉතින් ඉනුෂා මමත් ගිහිල්ලා ඒ තාත්තා එක්ක මම මේ ක්‍රිකට් තරගය බලනවා. ඉනුෂා අවාසනාවන්ත සිදුවීම් මම මේ තරගේ දැක්කා. එකක් තමයි ඉනුෂා ඒ පුංචි ළමයි පුංචි පැටවුට් එක 13න් පහළ ක්‍රිකට් ක්‍රීඩා යෙදෙනකොට ටික වෙලාවක් යනකොට ක්‍රිකට් ගහන්නේ පුංචි ළමයි නන් නෙවෙයි. ක්‍රිකට් ගහන්න ගන්නේ අර ඇවිල්ලා ඉන්න අම්මලා තාත්තලා. පැවිලියන් එකේ ඉන්න අම්මයි තාත්තා. මේ පැවිලියන් එකේ ඉන්න අම්මලා තාත්තලා බහින් බස් වෙනවා මට ඇහෙනවා. දැන් ඉනුෂා මම මේක දැක්කම මම බය වෙනවා. ඇත්තටම මේ මොකද්ද මේ මම බලන්න ආපු දැන් ඔන්න ඉනුෂා මම මේක 19න් පහළ තරගයක් නම් මට හිත හදාගන්න පුළුවන්. මේ පුංචි මල් කැකුළු ටිකක් සෙල්ලම් කරන්නේ බැට් එක උස්ස ගන්නත් බෑ ඉනුෂා ඒ පොඩි ළමයිට. මට ඇහෙනවා බහින් බස් වෙලා ඒක ටිකක් වෙන පැත්තකට යොමු වෙනවා. ටික වෙලාවකින් ඒ අම්මලා තාත්තලා යනවා ග්‍රවුන්ඩ් එකේ හතර සීමාව ගාවට. පුතා අල්ලපන් අල්ලපන් මේක මේක දාන්න මේක විසික් කරන්න ඒ වගේ තත්ත්වයකට යනවා ඉනුෂා. අර ළමයිට ඇති කරනවා වෛරයක්. අර අපි පහේ ශිෂ්‍යත්වයට අර පහේ ශිෂ්‍යත්වය ගෙනියන රේස් එක මාර පුංචි ළමයිට වෛරය ඇති කරනවා. මම ආයාචනා කරනවා දෙමාපියන්ගෙන්. මං ඇත්තටම ඉල්ලීමක් කරනවා තරුණ නායකයෙක් වශයෙන්. තරංගයක් කියන එක පිටියේ විතරක් තියන්න. ඒක කවදාක්වත් gedetta ගන්න එපා. ඉතින් මෙතනින් තමයි ඉනුෂා අර ළමයිට ඇති කරන්නේ වෛරය. ළමයින්ට ඇති කරන ඊර්ෂ්‍යාව. ඉතින් ඔන්න ඔය දේවල් ඉනුෂා අපි පුංචි කාලේ ඉඳන් හැදුවේ නැත්තම් ඉනුෂා මමත් තාත්ත කෙනෙක්. එතකොට අපි ගරු අමාත්‍යතුමත් තාත්ත කෙනෙක්. අපි ඔක්කොම එකම පවුලක විදියට අපි හැසිරෙනව නම් ඉනුෂා මේ තාරුණ්‍ය කියන එක ගොඩනගන්න අපිට මහ වෙලාවක් යන්නේ නැහැ. ඉතින් පුංචි කාලේ ඉඳන්ම දෙමෝපියන්ගෙන් මම ආයාචනා කරන්නේ තරංගය තරඟ කරන්න දෙන්න ඒ අහිංසක ළමයින්ට. අධ්‍යාපනය තුලත් ඒ තරගයේ පොරේ තියෙන අතර ක්‍රීඩාවටත් ඒ තරගයේ පොරේ ආදා ගත්තොතින් අපට මේ ක්‍රීඩාවේ තියෙන ওই ජීව ගුණයත් අහිමි වෙයි. තව එමුතුමක් තියෙනවා කතා කරන්න අයබෝවන්. හලෝ මිස් බලංගොඩින් කතා කරේ. අමාත්‍යතුමාට යෝජනාවක් කරන්න ඇත්තටම ඔබතුමා හොඳ තැනක්. ඔබේ දුරකථනයේ විසඳුණා මේ හොඳ යෝජනාවක් අපිත් හරි කැමැත්තෙන් බලාපොරොත්තු වෙන ඉන්නවා අපහු උත්සාහ කරන්න. ඒ අතර එමතුමක් ලැබිලා තිනවා කැරම් ක්‍රීඩාව පිළිබඳවත් සැලකිල්ලක් දක්වනවද කොහොමද කියන එක. ඇත්තටම මේ ඉනුෂා මේ කැරම් ක්‍රීඩාවත් මං හිතන්නේ මේ වැඩි පිරිසක්
ක්‍රීඩා කරනවා අපි දකිනවා මේ මං හිතන්නේ අපි අවමංගල උත්සවය දැක්කොත් අපි කැරම් ක්‍රීඩාව යෙදෙනවා නේද අපි මේ එතෙන්ට ගිහිල්ලා මේ ඒ ක්‍රීඩාවත් යෙදෙනවා ඉතින් කැරම් ක්‍රීඩාව ජාත්‍යන්තර ක්‍රීඩාවක් වශයෙන් ඇත්තටම මේ ලංකාවෙත් විශාල පිරිසක් භාවිත කරනවා ඇත්තටම මේ ක්‍රීඩා අමාත්‍යාංශයේ විසින් වැඩපිළිවෙල තියෙනවා කැරම් ක්‍රීඩාවට ඉතින් අර අපි තරුණ තරුණියන් වෙනුවෙන් කැරම් ක්‍රීඩාව ඉදිරි වැඩපිළිවෙල තියෙනවා මම නැවත වරක් ආරාධනා කරනවා අපිට තියෙන කැරම් ෆෙඩරේෂන් එකක් ඒ ෆෙඩරේෂන් එකට එකතු වෙන්න කැරම් ක්‍රීඩාවට අවශ්‍ය පුද්ගලයන් අපි ඉදිරියේදී තව දුරටත් ජාත්‍යන්තර සබඳතා රැකගන්න විදියට අපි වැඩ කටයුතු යොදාගෙන යනවා ඉනුෂා හොඳයි ඒ කතාවත් එක තව ප්‍රශ්න මට තියෙනවා ඔබින් විමසලා දැනගන්න ඊට කලින් ඇමතුමක් තියෙන්නේ අයබෝවන් කතා කරන්න අයබෝවන් මම महानोरी जानकी रूप सिंह මේ මගේ යෝජනා කීපයක් තියෙනවා මේ දරුවන් කියන්නේ අය කුණාටු වයසේ පසු වෙන කට්ටිය ඒගොල්ලන්ට මම යෝජනා කරන දරුවන් වගකීමකින් නායකත්වයක් කෙරෙහි විශ්වාස දෙවිය හැකි නායකත්වයක් වට ගොනු කරන්න කියලා ඒකට මනෝවිද්‍යා උපදේශකත්වය මොටිවේෂන් කිරීමේ දේශන තුලින් ජව සම්පන්න කරන්න කියන එක මම යෝජනා කරනවා ඊළඟට අසමසම සංස්කෘතික ලක්ෂණ තියෙන අපේ ජාතියේ අපේ ලංකාවේ ඒවා සාමූහිකව කටයුතු කිරීම අන් අය ගැන සැලකිලිමත් වීම වගේ ඒවා අන් රටවලට ආදර්ශවත් වෙන දේවල් අපි පෙන්නුම් කරන්න ඕනේ ජාත්‍යන්තරේ. එතකොට අපේ රටට ලොකු මේ මේ කීර්තියක් ලැබෙනවා. ඒක ඉතින් විදේශීය ටෙලිග්‍රාම නවත්තලා අපේ ක්‍රීඩා හා සංස්කෘතික වටිනාකම් ඇති මෙගා ටෙලිග්‍රාම පිටරටවලටත් ලබා දෙනවා නම් අපේ සංස්කෘතිය ගැන ඔය ජිනීවා වගේ දේවල් වලින් අපට මිදෙන්න පුළුවන් වෙයි. ඒක නිකන් මේ මේ තානාපතිවරු බවට පත් කරන්න ඕනේ ඒගොල්ලන්. ඒලා ඒ වගේම මම යෝජනා කරනවා ක්‍රීඩා දක්ෂතා තියෙන දරුවන් වෙනින් අරමුදලක් පිට වෙලා රට රටවලිනුත් ඒකට මුදල් ගලා ඒවි ඒයි ක්‍රීඩාවට ආදරේ කරන අයත් ඒකට එකතු වෙයි ඒ විදිහේ දෙයක් කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි කියලා යෝජනා කරන බොහොම ස්තුති අවස්ථාව දුන්නට ස්තුති ජානකි මහත්මිය මේ යෝජනා ගණනාවක් තියෙනවා මේ ජානකි මහත්මිය මේ මම මුලින්ම කියන්න ඕන අර මේ ඔබතුමිය කිව්වා මේ මේ ක්‍රීඩාව නංවන්න ක්‍රීඩා මේ අරමුදලක් අපිට මේ ලෑස්ති කරන්න ක්‍රීඩක ක්‍රීඩිකයන්ට මොනවද අපිට කරන්න පුළුවන් අමාත්‍යංශ කියලා ඇත්තටම ජානකි මහත්මිය මම මේ වෙලාවේ මේ මේ ශ්‍රවකයන් කියන්න කැමති අමාත්‍යංශය සමග එකතු වෙන්න බය වෙන්න එපා මේ අනිනුෂා අපි මේ අපි ලංකාවේ දිනවා මේ අමාත්‍යංශය කිව්වම හරි බයක් දැනෙනවා අයියෝ මේ අමාත්‍යංශයට යන්න පුළුවන්ද අපිට නෑ නෑ ඒකට යන්න පුළුවන් ලොකු මිනිස්සුන්ට විතරයි මේ ගමේ මිනිස්සුන්ට එන්න බෑ අමාත්‍යංශයට කවුරුරි මේ ලේකම් කෙනෙක්ව අල්ලගන්න ඉනුෂා එහෙම එකක් නෑ මේ ක්‍රීඩා අමාත්‍යංශය තරුණ අමාත්‍යංශය හදලා තියෙන්නම ඉනුෂා ඕපන් මාකට් එකක් හැම කෙනෙක්ටම එන්න පුළුවන් මම ඒකයි මේ වෙලාවේ තාලාදනා කරන්නේ දක්ෂ ක්‍රීඩ ක්‍රීඩිකාවන් ඉන්නවනම් දක්ෂ තරුණ තරුණයන් ඉන්නවනම් එන්න තරුණ සභාවට එන්න ක්‍රීඩා අමාත්‍යංශයට අපිත් එකතු වෙලා අත්වල් බැඳගෙන එකට ජයගමු මේ මේ ගමන අපිට තනියෙන් යන්න බෑ නුෂා මටයි ගරු අමාත්‍යතුමාටයි ලේකම්වරු ටිකටයි තනියෙන් මේ ගමන නිර්මාණය කරන්නවත් මේ ගමන තනියෙන් යන්න බෑ අපි ඔබතුමාලගේ සහාය පතනවා ඉතින් මම නැවතවර ජානකි මහත්මිය බොහොම ස්තුතියි මට මේ යෝජනා මාලාව කරාට අපි ඉස්සරහට ඉනුෂා අපි ඇත්තටම ලෑස්ති වෙනවා අර මං කිව්වා වගේ ප්‍රතිපාදන නැති ක්‍රීඩ ක්‍රීඩිකාවන්ට අපි කොහොමද මේ ප්‍රතිපාදන දෙන්නේ ඒගොල්ලන්ට වැඩපිළිවෙලක් අපි හදනවා හදලා තියෙන්නේ ඉතින් අර කිව්වා වගේ ඕනෑම ක්‍රීඩ ක්‍රීඩකයෙක්ට දක්ෂ එන්න අපි සමග එකතු වෙන්න අපි උදව් කරනවා දැන් ඔතන ක්‍රීඩා අමාත්‍යාංශයේ යටතේ අදාළ ක්‍රීඩාවලට සංගම් තියෙනවා දැන් ඒ සංගම් වලට ප්‍රතිපාදන වෙන් කරනවා සමහර සංගම් ක්‍රීඩා තරඟ පවත්වලා Tamanta ආදායම් හොයනවා මෙන්න මේ වගේ තියෙන පරිපාලන ප්‍රශ්න නිසානේ සපතු දෙක ඉල්ලගෙන අමාත්‍යාංශයට ඉන්න මේ දැන් වෙලා තියෙන්නේ මදුෂාන් මෙන්න මේ කාරණා නිවැරදි කරන්න කොහොමද ඇමතිතුමා ඔබතුමාලා එකතු වෙලා මොකද්ද කරන්න හදන්නේ දැන් මේක හැමදෑමත් අපිට මේ කාරණා ගැන කතා කරමින් හිඳීම පළක් නැති නිසා දැන් කොහොමද මේක ප්‍රායෝගිකව සපත්තු දෙකක් නැති ළමයට දැන් බලපත්‍රය නැති වුණාම විදේශ ගමන් බලපත්‍රය නැති වුණාම අසනෙන විට ඔක්කොම එන වෙනවා අමාත්‍යංශයට නමුත් අදාළ ක්‍රීඩාව නියෝජනය කරන සංගම් තියෙනවා මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න පුළුවන් එහෙම වටපිටාවක් තියෙනවා එහෙම වැඩ කරන්නේ නැති මිනිසුන්ට මුකුත් මේ
කරන්නවත් බලාපොරොත්තුවක් නැද්ද? අඩුමතරමේ යම් පියවරවන් ගන්නකොට අනිත් මිනිස්සු හැරි මේ වැරදි දිහා බලාගෙන ඉඳලා හැදෙයිනේ. ඇත්තටම ඉනුෂා අර මම කිව්වා කලින් සඳහන් කළා වගේ අපි අර හැම ක්‍රීඩාක සංගමයක් තියෙනවා. පාපන්දු, රග්බි හැම ක්‍රීඩා සංගමයක් අපි නිර්මාණය කළ තියෙනවා. ඒ සංගමේ අමතරව ක්‍රීඩා අමාත්‍යංශයටත් ප්‍රශ්න එනවා. දැන් අර ඉනුෂා කිව්වා වගේ අපි ආරම්භ කළ තියෙනවා මේ රජය විතරක් නෙවෙයි මේ වැඩපිළිවෙල කරන්න ඕන. අපිට පෞද්ගලික අංශෙත් උදව් ලැබෙනවා. ඉතින් සමහර පෞද්ගලික අංශ ආයතන ඇත්තට මම මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ පෞද්ගලික අංශ කැමති ක්‍රීඩිකාවන්ට උදව් කරන්න. දක්ෂ ක්‍රීඩිකයන් බිහි වෙනවා නම් අනුග්‍රහක භවතෙක් වෙන්න ඒ පෞද්ගලික අංශය කැමති. ඉතින් මේ වෙලාවේ මමත් යෝජනා කරනවා මේ අපිට ඇත්තටම ඉනුෂා පෞද්ගලික අංශයත් මොකද රජය පෞද්ගලික අංශය කියලා අපි බෙදාගෙන හිටියොත් ඉනුෂා අපිට මේ ගමන යන්න බෑ. අපිට ඇත්තටම අපිට සීමිත මුදල් ප්‍රමාණයක් අමාත්‍යංශයට තියෙන්නේ. මේ අපිට වෙන් වෙන බජට් එකකින් තමයි අපි මේ සියලුම දේවල් මේ සෙල්ලම් ටික දාන්නේ මේ ක්‍රීඩා අමාත්‍යංශය තරුණ අමාත්‍යංශය. එතනින් එහාට ඉනුෂා දන්නවා මේ රට අපි හරි අමාරුවෙන් මං හිතන්නේ ගරු අග්‍රාමාත්‍යතුමා මං හිතන්නේ පුළුවන් උපරිම දායකත්වය දෙනවා අපේ මේ හැම අමාත්‍යංශයම දිනු කරන ගරු ජනාධිපතිතුමා. එතකොට ඉනුෂා අර කිව්වා වගේ පෞද්ගලික අංශයත් අපි දැන් එකතු කරගෙන ඉන්නවා. ඒගොල්ලොත් කැමති උදව් කරන්න අපිට. දැන් පෞද්ගලික අංශයත් අපි දකිනවා මේ බොහෝ වෙලාවට මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙනවා. ඒ කියන්නේ එහෙම උදව් කරන්න ඕන තැන්වලදී මැදිහත් වෙනවා. දැන් සංගම් වල ඔය මගහැරීම අන්න ඒ කාරණා තුළදී කොහොමද මේ සංගම් වල ක්‍රියාකාරීත්වය තව මේ ක්‍රීඩකයන් වෙනුවෙන්ම රඳවා ගන්න පවත්වා ගන්න මේ එහෙම අවධානයක් තියෙනවනේ. මොකද්ද කරන්න කියලා අපි කතා කරමු ඒ ගැනත් මේ ඇමතුම් දෙකට ඉඩ හදා දෙමින්. අයිබෝවන් කතා කරන්න. අයිබෝවන් නිතවත් ඉනුසනෝනා මම වාදෙන් ජයන්ත මනමේන්ද කතා කරන්නේ. බොහොම අගේ මාතෘකාවක් මේක තමයි. අපේ තරුණය ගැන අපි කතා කරමු. මොකද තරුණනේ වල්ලෝ දිනය කියලා තරුණට අවමන් සිද්ධ වෙන්නේ. ඒක ඒ මතේ වෙනස් කරන්න අපි තරුණයට කතා කරමු. එනසුන කම්මෙන් ගැද එන්න රොද බඳින්න. මෙන්න මේ ආරාධනාව 100% තාම සමාජ තුල තරුණයන්ට ගිහිලා දැන් යයි කියලා අපිට හිතෙනවා. ඉතින් ඕනම එම්පවරින් යන් යූත් කියලා දිනන්නේ ට්‍රාන්ස්ෆෝමින් ලයිෆ්ස් ජීවිත අලුත් හැදේකට තරුණ ජීවිත පෙරලන්න ඕනේ. ඔන්න පෙරලීම තමයි මේ තරුණ විප්ලවය කියන්නේ. ඇඩ්මිට් ද නිව් වර්ල්ඩ් කියන්නේ අලුත් ලෝකයකට ඇතුල් කරන්න ඕනේ. ඇතුල් කරන්න නම් අපි මොනවද මේ තාරුණ්‍ය ගැන කලමනා කරන සාකච්ඡා දීක්ෂණය වගේ ඕනේ. ඒ තාරුණ්‍ය ගැන අපිට ඔපරේෂනල් රිව්යුස් ඕනේ. එතකොට ෆයිනෑන්ෂල් රිව්යුස් ඒතු ආර්ථික වශයෙන් දැක්මක් ඕනේ. හියුමන් රිසෝර්සස් එතකොට ඒගොල්ලන්ට තියෙන දක්ෂ ටැලන්ට්ස් මොනවද? එතකොට ඒගොල්ලන් ගාව තියෙන ස්කිල්ස් මොනවද? අනේ වඳුන ගන්න IT රිව්යුස් ඒගොල්ලන් ගාව. තරුණ ප්‍රශ්න වලට පිළිතුරු තියෙන්න ඕනේ. ඔන්න ඔක්කොම එක ගැද කරනවා. ඔක තමයි දැක්මහා මෙහෙම කියන විෂන් ඇන් මිෂන්. ඒක තාරුණ්‍ය ගැන සාකච්ඡා නව අධීක්ෂණ ක්‍රමවේදමකින් කරන්න ඕනේ. අධික ගමට ගිහලා කොල්ලයක් බෙදලා නෙමෙයි. එතකොට මෙස්කෝ විෂන් නැන් මිෂන් කියන එක මේ තාම ක්‍රියාත්මක වෙන්නව අඩුයි. මේ රටේ තරුණයගේ මිෂන් එකක් කියන්නේ කො පොලිසිය ළඟන එක තමයි. ගංජා කූරක් බිව්වා මොකක් හරි රණ්ඩුවක් වුණා කියලා. ඒ මිෂන් නෙමෙයි. මේ තරුණ ජීවිත හැදගන්න ට්‍රාන්ස්ෆෝමින් ලයිෆ් කියව මම කියන්නේ එක. එම්පවරින් යන් යූත් කියලා කියන්න. මේගොල්ලෝ බල ගන්න ඕනනේ. තරුණ නැවත බල ගන්න ඕනනේ අලුත් ලෝකයකට. ඉතින් අලුත් වැඩ ලෝකයකුත් වෙනව තියෙන අලුත් ක්‍රීඩා ලෝකයක් තියෙන හැම එකම අලුත් වෙන්නේ. මේ අලුත් ඔන්න වගේ දේවල් දැක්මහම හේමු කියන එක අපිට දෙන අපිට ඔන්නෝක අඩුයි. ඒකින මේ තුමා ඔන්නෝක කරොත් මේ තරුණ රොද බඳන්න උනක සම්මෙන් ගැද මේ ගමේ තියෙන තරුණේ ඔක්කොම කණ්ඩායම් කරන කණ්ඩායම් කළා සාමූහික පාලනය කර ඒගොල්ලන් දීලා ඒගොල්ලන් පාලනය කරගන්න ඕනේ. ඒගොල්ලන් දෙන්න ඕනේ. ඒගොල්ලන් කණ්ඩායම් හදලා ගැද කරන්න ඕනේ. ඒක ජයන්ත මහත්මයා ස්තුතියි. ඔය අන්නේ එකතුව තමයි මේ ඇති කරමින් ඉන්නේ මේ වැඩපිළිවෙල තුල ගැටලු ප්‍රශ්න තව තව මගහැරීම් තියෙනවා නම් හඳුනා ගැනීමේ බලාපොරොත්තුෙන් තමයි අපි මේ කතාව අද වෙන් කර දෙන්නේ. ඒ නිසා ඔබේ අදහස් යෝජනා මේ හැමදේම හරි වටිනාකම් තියෙනවා ගමනක් යන්න. එමතුමක් තියෙනවා කතා කරන්න. අයිබෝවන්. අයිබෝවන් මම ජයනත් කතා කරන්නේ ගම් පහදොම් පෙර. හලෝ. ඔය ජයනත් මහත්මයා කතා කරන්න. ඔව් මේ දැන් අපේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනීම පිළිබඳ එක එක මත තියෙනවා. එක එක ප්‍රශ්න තියෙනවා. දේශපාලනේ මේ උණයි කියනවා, මැදිහත් උණයි කියනවා, ආගම් මැදිහත් උණයි කියනවා. මේකට ක්‍රමවේදයක් හදන්න මගේ අදහසක් තියෙනවා. මෙහෙමයි පාසල් කාලේ අවුරුදු 13 15 ඉඳලා එක එක ළමයින්ගේ තියෙන බැටින් බෝලින් ෆීල්ඩින් ඔය තුන අංශ තුනටම ලකුණු දීමේ ක්‍රමයක් මත අපේ මේ ටීම් එකට ළමයි මේ
ප්‍රශ්නය කරගන්න පුළුවන් නේ. හොඳයි මේ බොහොම ස්තුතියි මේ ගැන අවදානට ලක් වෙලාද තියෙන්නේ? ඔව් බොහොම ස්තුතියි. අතනම මේ මම මේ පොඩ්ඩක් අන්තිම වෙලාවේ හරි මේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්න හිතුණේ නූෂා මේ ගොඩාක් දෙනෙක්ගේ ප්‍රශ්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාව. මොකද අපි හැමෝම මේ ආදරය කරන ක්‍රීඩාවන්නේ. ජනප්‍රියම ක්‍රීඩාවක්නේ. ඉනුෂා මේ මමත් ක්‍රිකට් ක්‍රීඩාවට බෙදිච්ච ක්‍රීඩකෙක්. ඉතින් මේ අර මං කිව්වා වගේ 13න් 15 කතාවත් වගේම මේ ක්‍රිකට් ක්‍රීඩාව මම කියන්නේ නෝෂා මේ කාටවත් වෙන් වෙච්ච ක්‍රීඩාවක් නෙවෙයි. කිසිම ආගමකටවත් කිසිම ජාතියකටවත් වෙන් වෙච්ච ක්‍රීඩාවක් නෙවෙයි. ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මේ රටේ ක්‍රීඩා කරන ක්‍රීඩාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව. මම පැහැදිලිව කියනවා මේ අවස්ථාවේ කිසිම කෙනෙක් එක වෙන් කරන්න බෑ. ගරු නාමල් රාජපක්ෂ ඇමතුමා තදින්ම ඉන්නවා මේ අවස්ථාවේදී. ඒකට ප්‍රධාන හේතුව තමයි එතුමා මේ නිර්මාණය කරනවා මේ කමිටුවක්. ඒ කමිටුවේ ප්‍රධානතම මේ සමාජිකයෝ දෙදෙනෙක් තමයි අපි ගොඩක් ආදරය කරන කුමාර සංගක්කාර සහ මහේර ජයවර්ධන කියන ක්‍රීඩකයන් දෙදෙනා. ඒ ක්‍රීඩකයන් දෙදෙනා දැඩිව ඉන්නවා. මොකද අපි මෙච්චරකල් පාලනය වෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේම තීරණ විතරයි. අපි දැක්ක පෞගේ කාලේ මේ ඉනුෂා මේ ලොකු ප්‍රශ්නවලට මුහුණ දුන්නා. දැන් අපිට හොඳ කණ්ඩායමක් අපි නිර්මාණය කරන්න හොඳ විද්වතුන් ටිකක් ඉන්නවා. ක්‍රිකට් ක්‍රීඩාවේ විද්වතුන් පරිණත නායකයන් වශයෙන් අපිට ඉන්නවා. මං හිතන්නේ ඉනුෂා මේ වෙලාවේ පැහැදිලිව මතක් කරන්න ඕන ක්‍රිකට් ක්‍රීඩාව පාට පක්ෂකට යන්න නොදී අපි ශ්‍රී ලාංකික වශයෙන් අපි ආරක්ෂා කරගන්න ඕන. පහුගිය දවසක අපේ ගරු ඇමතුමා කිව්වා අර්ජුන රණතුංග කියන ඒ ප්‍රවීණ නායකයට එන්න එකතු වෙන්න මේ ජාතික කණ්ඩායම හදන්න උදව් කරන්න කියලා. ඒ වගේම අර්ජුන රණතුංග කියනවා එක්තරා සමූහ සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂ කියන පුද්ගලයාට මේ ක්‍රිකට් ක්‍රීඩාව හදන්න බැරි නම් ලංකාවේ කිසි කෙනෙක්ට ක්‍රිකට් ක්‍රීඩාව හදන්න බෑ කියලා. ඒ වගේ ප්‍රකාශයක් අර්ජුන රණතුංග මැතිතුමා කියනවා. ඉතින් ඇයි එතුමා කියන්නේ නාමල් රාජපක්ෂ කියන්නේ ක්‍රීඩකෙක්. රග ක්‍රීඩාව පුංචි කාලේ ඉඳන් සෙල්ලම් කරපු ක්‍රීඩකයෙක් නුෂා. රග වෙන්න පුළුවන්, ක්‍රිකට් වෙන්න පුළුවන්, වෙනත් ක්‍රීඩාවක් වෙන්න පුළුවන්. ක්‍රීඩකයෙක් කියන්නේ ඒ ඇඟේ තියෙන ඒ ගතිය. ඉතින් නාම රාජපක්ෂ කෙනේ දක්ෂ තරුණ ක්‍රීඩකයා අද අමාත්‍යවරයෙක් වෙලා ඉනුෂා මටත් වාසනාවක් තියෙනවා එතුමා යටතේ වැඩ කරන්න. තරුණ නායකයෙක් වශයෙන් ඉනුෂා එතුමාගේ දක්ෂතාවයන් ඇත්තටම මම මේ වෙලාවේ කියන්නේ දක්ෂ නිලධාරියෙක්, දක්ෂ වග කියන ඇමතිවරයෙක්, ඒ වගේම දක්ෂ ක්‍රීඩකයෙක්. මම මේ වෙලාවේ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න ගරු ඇමතුමා කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඒ වගේම තමයි නූෂා අර කලින් අහපු ප්‍රශ්නෙටි අපි කියමු කිසියම් සමාගමක් ක්‍රීඩාවට අදාළ සමාගමක් ඒ වැඩේ හරියට කරන්නේ නැත්තම් අපිට කියන්න. නාමල් රාජපක්ෂ ඇමතුමා දැඩි ලෙස ක්‍රියා කරනවා. මොකද එතුමා තීරණ දැඩිව ගන්නවා. මොකද ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙවෙයි ක්‍රීඩා කියන්නේ. අපිට ගොඩාක් ක්‍රීඩා තියෙනවා. ඉනුෂා අපි දැන් පටන්ගෙන තියෙනවා සන්ඩේ සයිකලින් කියලා ප්‍රෝග්‍රෑම් එක. ඉරිදා සෑම ඉරිදාවකම සයිකල් පදින ක්‍රීඩාව අපි නැවත වරක් පටන්ගෙන තියෙනවා. එතකොට අපි පටන්ගෙන තියෙනවා මේ සිකුරාදා පාපන්දු. අපි මෙන්න ෆ්‍රයිඩේ ෆුට්බෝල් කියලා ඒ ක්‍රීඩාව යන්නේ රේස්කෝස් තුරුඟ පිටියේ තමයි ඒක පැවැත්වෙන්නේ. විශාල පිරිසක් එනවා නූෂා. සමහර වෙලාවට ක්‍රීඩාව ඒ ෆුට්බෝල් ක්‍රීඩාවට ආස කරන්න අය එනවා, සෙල්ලම් කරන්න අය එනවා, පවුල් පිටින් එනවා ඒක බලන්න. අපි මේ ඇති කරන්නේ මනස වෙනස් කිරීම, එතකොට ක්‍රීඩාවට උනන්දු කිරීම, තාරුණ්‍ය වෙන මගකට ගෙන යාම ක්‍රීඩාව ඉනුෂ අපිට අවශ්‍යයි. ඉතින් මෙන්න මේ වගේ විශාල වැඩපිළිවෙලක් ක්‍රීඩා අමාත්‍යාංශය, තරුණ අමාත්‍යාංශයෙන් සහ ගරු ඇමතුමාගෙන් වෙනවා. ඒ වගේම මට මතක් කරන්න ඕන මේ වෙලාවේ ගරු ඇමතුමාට ඉන්නවා හොඳ කාර්ය මණ්ඩලයක්. විශේෂයෙන් මතක් කරන්න ඕන ගරු ඇමතුමාගේ පෞද්ගලික ලේකම් සංජය සමරසිංහ මහත්තයා, ඇමතුමාගේ බර කරට අරන් කරන දක්ෂ නිලධාරියෙක්. ඉතින් මේ වෙලාවේ මම වග කියමින් එතුමාගේ නමත් මතක් කරන්න ඕන නිනුෂා. දැන් ඉතින් මේ තමන්ගේ හැකියාව තමන්ගේ දක්ෂතාවයේ හරි තැනකට ගෙනෙන්න ඕනම තාරුණිය කෙනෙක් හරි කැමති. ඔන්න ඔය හරි මග හොයාගන්න එකනේ මදුෂාන් ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඒ වෙනුවෙන් ඔය ක්‍රීඩාවෙන් තාරුණ්‍යත් එකතු කරගෙන හදන වැඩපිළිවෙලේ යම් යම් තැන් අපිට කතා බහ කරන්න පුළුවන්කම ලැබුණා. අහගෙන ඉන්න කෙනෙක්ට සම්බන්ධ වෙලා තමන්ගේ දක්ෂතාවයේ අනුව ගමනක් යන්න කැමති නම් කාටද කතා කරන්න ඕනේ, කොහටද යන්න ඕනේ, කොහොමද මග?
එනෝෂා අර මං කලින් කිව්වා වගේ මේක අද අහන් ඉන්න ඔහුනම කෙනෙක්ට ක්‍රීඩාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ක්‍රීඩාව ගැන මොන හරි දැනගන්න හෝ එතනින් එහාට මේ යම් දෙයක් වෙන්නේ නැත්තම් අක්‍රමිකතාවයක් වෙනවා නම් හිතේ තියාගෙන ඉන්න එපා. එහෙම නැත්තම් මේ ළඟ ඉන්න කෙනෙක්ට කියන්න එපා. හරිද? ඒක අපිටත් දැනුවත් කරන්න. අපි එතනින් එහාට තීරණයක් කරන් පියවරක් ගන්න අපි දන්නේ නැතුව ඉනුෂ අපිට කරන්න බෑ. මම ආරාධනා කරනවා ඕනෑම ක්‍රීඩාවක යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ක්‍රීඩා අමාත්‍යංශය තරුණ අමාත්‍යංශයට ඔබ කියන්න මට ඇමතුමාට මේ පණිවිඩය දෙන්න ඕන. ඇමතුමාට පණිවිඩය දෙන්න අවශ්‍යයි කියන කාරණේ සඳහන් කරන්න මම ඉනුෂා දුරකථන අංකෙත් දෙන්නම් අපේ ක්‍රීඩා හා තරුණ අමාත්‍යංශයේ 0112 6979 37. මම නැවත වරක් කියන්නම් 0112 6979 37 කියන අංකයට කතා කළා මොන හරි ප්‍රශ්නයක් ඔබ වෙනුවෙන් හිතේ තියෙනවා නම් ක්‍රීඩාව පිළිබඳව අපිට අපිව දැනුවත් කරන්න. එහෙම නැත්නම් එතනින් එහාට අක්‍රමිකතාවයක් වෙනවා නම් හිතේ තියාගෙන ඉන්න එපා. එහෙම නැත්නම් යෝජනා අපිට කියන්න මේ විදිහේ දැන් අද මේ සංවාදේ ඉතාමත් මං හිතන්නේ අපි හොඳට කරා මේ සංවාදේ මම දැක්ක දුරකථන ඇමතුම් ඇවිල්ලා ඒගොල්ලෝ යෝජනා මාලාවක් කියනවා. ඒ වගේම අපිට කියන්න කතා කළා මේක ගරු ඇමතුමාට මේ පණිවිඩය යවන්න කිව්වම ඒ අදාළ පුද්ගලයා ගරු ඇමතුමාට මේ පණිවිඩය යොමු කරයි. හොඳයි, ඒ අංකයට කතා කරන්න. දැන් මේ තාරුණ්‍ය ගැන කතා කරනකොට මේ ජාත්‍යන්තරය තුල ඔබටත් තියෙනනේ ලොකු අධ්‍යක්ීම් ප්‍රමාණයක් මදුෂාන්. ඔව්. දැන් පිටරට තාරුණ්‍ය සහ අපේ රටේ තාරුණ්‍ය ගැන කතා කරනකොට අපි කොතනද ඉන්නේ? අපි කොහොම තැනක්ද දැන් තව හදාගන්න උවමනා වෙන්නේ? ඉනුෂා, මේ ඒ ප්‍රශ්නේ නම් මට ටිකක් දුක්බරව තමයි කතා කරන්න වෙන්නේ. අපි මං හිතන්නේ විශාල වශයෙන් පිටිපස්සෙන් ඉන්නේ. කාගේ වරදින්ද මේ වෙලා තියෙන්නේ? ඒක ඇත්තටම අපිට එක පුද්ගලයෙක්ට දාන්න බෑ වරද. ඇත්තටම අර මං කිව්වා වගේ පුංචි කාලේ ඉඳන්ම තමයි ඔය වරද අපේ ඇති වෙන්නේ. අර මං කිව්වා වගේ 13න් 15 සෙල්ලම් කරනකොට ඒ ක්‍රීඩාව සෙල්ලම් කරන්නේ ළමයි නෙවෙයි අම්මලා තාත්තලා. එතනින් පටන් ගත්ත එක තමයි ඉනුෂා ලොකු වෙනකොටත් අපිට වැරදෙන්නේ. පිට රටවල ඉනුෂා දැන් අර ඉනුෂම කිව්වා මේ ජයසිංහ ක්‍රීඩකයා කියන පුද්ගලයා අපි දකින්නෙත් මේ ඔස්ට්‍රේලියාවේ මේ රියදුරෙක් වුණාම. දැන් අපේ රටේ ක්‍රීඩකේ කවදාකවත් බස් රථයක් එලවයිද? මම ඉනුෂකින් අහන්නේ කවදාකවත් එලවන්නේ නැහැ. ඉනුෂා, අපි පළවෙනියෙන් මේ හිතේ තියෙන ලැජ්ජාව අයින් කරගන්න ඕන. හැම රැකියාවම දේවත්වයෙන් සලකන්න ඕනේ ඉනුෂා. මං ටිකක් ක්‍රීඩාවෙන් එළියට අවිල්ල කතා කරොත් ජයසිංහට පුළුවන් නම් ලංකාවේ ජාත්‍යන්තර තලයේ හිටපු ක්‍රීඩකයෙක්ට බස් රියදුරෙක් වෙන්න අපි කවදාකවත් ඉනුෂා අපි කැමති නෑ නේද? අපි ඒ වගේ හිතන්නවත් කැමති නෑනේ. ඉනුෂා, ඒ රටවල් වල ඉනුෂා බස් රියදුරෙක්ද, කඩේක වැඩ කරන ළමයෙක්ද, එහෙම නැත්නම් වෙනත් පාරතු ගාන මිනිස්සෙක්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ කරන රැකියාව දේවත්වයෙන් සලකන්නේ. ඒගොල්ලන්ට ඒ මං හිතන්නේ මේ සාමාන්‍ය පුද්ගලයෙක් ගන්න වැටුපට වැඩිය ජයසිංහ මහත්තයා ගන්න වෙති ලොකු වැටුපක්. එහි ඉනුෂා බස් රියදුරේ කියන්නේ ලොකු ප්‍රමාණයක් උපයන කට්ටියක්. ඉතින් අන්න මේ වගේ ආකල්ප ඉනුෂා අපි වෙනස් කරන්න ඕනේ. මෙන්න මේක තමයි කියන්නේ ඉනුෂා, අපි පුංචි කාලේ ඉඳ සාර ධර්ම ඇතුව තරුණ තරුණියන් බිහි කරන්න ඕනේ කියලා. ඔය ආකල්පමේ ප්‍රශ්න, ඔන්න ඔය ආකල්පමේ ප්‍රශ්න සහ අර කිව්ව ශක්තිය, මානසික ශක්තිය, පෞරුෂ වර්ධනේ, මෙන්න මේ ආදී වූ කාරණා තරුණිය තුළ ගොඩනගන්න මොන වගේ දේවල්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම ඉනුෂා, ක්‍රීඩා අමාත්‍යංශයේ තරුණ අමාත්‍යංශයෙන් මුලින්ම අපි අර කිව්වා වගේ මේ වැඩමුළු රාශියක් තියෙනවා. අර තරුණ තරුණියන් දිරිගැන්වීමේ වැඩසටහන්, එතකොට අපි කියනවා මනෝවිද්‍යාත්මක වැඩසටහන්, එතකොට එතනින් ගත්තොත් රැකියා ප්‍රවර්ධන වැඩසටහන්. මේක වගේ වැඩසටහන් විශාල ප්‍රමාණයක් තරුණ සේවා සභාව විසින් නිර්මාණය කරලා තියෙනවා. මම නැවත වරක් ඉනුෂා තරුණෙක් වශයෙන්, තරුණ නායකයෙක් වශයෙන් ආරාධනා කරන්නේ මගේ නංගිල මල්ලට මේ පාඨමාලාවල් හදාරන්න. සමහර වෙලාවට ඕගොල්ලොන්ට පෞද්ගලික අංශයේ පාඨමාලා ගාස්තු වැඩි වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඉනුෂා රුපියල් 25,000 30,000 වෙන්න පුළුවන් පාඨමාලා ගාස්තු. මේ තරුණ සේවා සභාවේ රුපියල් 5,000 වෙන්න පුළුවන්. සමහර වෙලාවට ගාස්තු අය නොකරන්න පුළුවන්. ඉතින් තරුණ සේවා සභාවට ගියාම ඉනුෂා ඒ තියෙන ලීෆ්ලට් එකක් අරන් බලන්න කොහොමද අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. නැවත වරක් කියන්නේ
එන්න අපිත් එක්ක එකතු වෙන්න මේ ගමන එකට එකතු වෙලා ජයගමු කියන එක තමයි ඉනුෂා මම අවසාන වශයෙන් කියන්න කැමති හොඳයි අපි මේ ස්තුතිවන්ත වෙනවා මේ කතා බහ තුළ මේ පැය තුළ යම් යම් කාරණා යෝජනා ඔබේ අදහස් මේ හැමදේම එකතු කරගෙන මේ තවත් හෙට දවස තුළ මේ දේවල් වඩා නිවැරදි තැනකට ගෙනෙන්නට පුළුවන් වටපිටාවක් නිර්මාණය කරගන්න අදිතාලමක් හදාගන්න පුළුවන් වීම ගැන අපි බලාපොරොත්තු වෙනවා මේ ඇති කරපු යෝජනා මේ ඔබ මැදිහත්ව ඇමතිතුමාට සඳහන් කරලා මේ තාරුණ්‍ය මේ ක්‍රීඩාව මේ මීටත් වඩා හොඳ තැනකට ගෙනෙන්න පුළුවන් මේ අදහස යෝජනාත් පාවිච්චි කරන්න කියන ආරාධනාව මේ ස්තුතියි බොහොමත් ස්තුතියි නුෂා ඇත්තටම මේ හොඳ කාරණයක් අපි කතා කරා ඉතින් මේ බොහොමත් ස්තුතියි මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ ඉනුෂා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ තරුණ දේශපාලන නායකයෙක් කිව්වම දේශපාලන නායකයෝ කොහොමත් ජනතාවට ඇහුම්කන් දෙනවා ඇහුම්කන් දීම වගේම ඒ ඇහුම්කන් දුන්න ප්‍රශ්න වලට විසඳුම් කියන එකත් හරි වැදගත් වෙනවා හැබැයි අපි විශ්වාස කරනවා තරුණ නායකයෙක් විදිහට මේ තරුණ පිරිසත් එක්ක වැඩ කරන කෙනෙක් නිසා මේ කියු කාරණා මෙතනින් බැහැර වෙන එකක් නෑ මදුෂාන් කියන්නේ එහෙම චරිතයක් මොකද තරුණ නායකයෙක් විදිහට ජාත්‍යන්තරය තුලත් ඔහු රට පිළිබඳව නිවැරදි ආකල්ප ඇති කරන්න දිනෝ දහක් ඉදිරියේ කතා කරලා ඒ කාරණා නිවැරදි කරන්න ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදීත් කතා කරපු කෙනෙක් ලාබාලම තරුණයා විදිහට දැන් අධ්‍යක්ෂ මෙක මේ තාරුණ්‍යයත් මෙහෙවමින් හොඳ ගමනකට යන්න පුළුවන්කම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තව දවසක හමු වෙමු අදින් පස්සේ කරපු කතා බහ තුළ තියෙන සාර්ථකත්වයක් ගැන කතා කරලම මේ අපි කතා කරේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මදුෂාන් හරීන්ද්‍ර මහත්මයාත් එක්ක ඔබට යම් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ක්‍රීඩාව සම්බන්ධයෙන් අපි දුරකථන අංකය කිව්වා 0112697934 කතා කරන්න. අපි තව දවසක හමු වෙනම් නිෂ්පාදන සහය ශිලානි බාලසූරිය සමග ජගත් රත්නායක මම ඉනුෂා වී බෙද්ද ප්‍රාර්ථනා කරන ඔබ හැම දිනාටම ජයග්‍රාහී සුබ දවසක්. जन दिवि मग सरु करना तन गत युतु ते भूमा नैन पहन कुहु दुवना सार प्रभागिर सार प्रभागिर